පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ රෙහාන් වගේම රසිකයනුත් පුදුම වෙන සිද්ධියක් ගැන. විශේෂම කතාව කියනවා නම් රෙහාන්ට පොලිසියට යන්න බැරි වුණාට ඒ දවස් ඇතුළත අනිවාර්යයෙන්ම රෙහාන් පොලිසියට යනවම තමයි. මොකද එයාට එන්න කියලා තිබුණ නිසා. ඉතින් මෙන්න මේ දේත් එක්ක රෙහාන් පොලිසියට යනකොට කවුද පොලිසියෙන් දැනගන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ කවුද කියලා තමයි අපි ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි රෙහාන් සරණි මේ දෙන්නගේ ආදර කතාව නතර කරන්න ගොඩක් කට්ටිය බලාගෙනයි ඉන්නේ. ඉතින් මේ කට්ටිය මේ විදිහට බලාගෙන ඉන්න අතරතුරේදී බණ්ඩලා යාළුවෝ අනෙක් කට්ටිය හැමෝම එකතු වෙලා මේ කට්ටියව ආරක්ෂා කරන ක්‍රියාමාර්ග කරගන්න ගමන් ඉන්න ගමන් ඉන්නකොට තමයි රුක්ෂාන පැහැර ගැනීමත් එක්ක තමයි මේ ප්‍රශ්න ගොඩක් විවර වුණේ කියන දේ විවෘතුනේ කියන දේ අපිට පේන්න තියෙන ඇත්ත. ඉතින් කොහොම හරි දැන් රුක්ෂාන රෙහාන් සරණි වෙන් කරන්න ගොඩක් සැලසුම් හදනවා. රුවනිත් ඒකට ගොඩක් ආසයි. ඒවට උදව් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි ඉතින් දැන් මාටිය සහ සරණි කරපු දේ නිසා ඇත්තටම බණ්ඩා ඉන්න වෙලාවෙම රෙහාන්ට පොලිසියට යන්න බැරි වුණා කියන දේ ඔයාට දැන් මතක ඇති. ඉතින් කොහොම හරි මේ සිදුවීමත් එක්ක හැබැයි රෙහාන් දැන් පොලිසියට යනකොට ඇතරම කවක් දකින්න ලැබෙන්නේ අඟුලානේදී නානයක්කාර ඇතුළු සගයෝ සෙට් එක ඇත්තටම කියනවා නම් රෙහාන්ට අඳුර ගන්න ලැබෙවි. විශේෂයෙන්ම කාලකට කලින් තමන්ගේ ඔෆිස් එකටම ඇවිල්ලා තමන්ට තර්ජනය දාපු කට්ටිය කියන එක මේ වෙලාවේදී අඳුර ගන්නවා. එතකොට නානයක්කාර තමයි මේ හැම දෙයකම පිටිපස්සෙන් ඉඳලා තියෙන්නේ කියන දේ රෙහාන් හොඳින්ම තේරුම් ගන්නවා. ඉතින් රෙහාන් පොලිසියට කියන දේත් එක්ක නානයක්කාරට සිරගත වෙන්න දිගටම සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. ඒ වගේම අඳුරන SI මහත්තයෙක් හිටිය කියලා නානයක්කාරට මේ වතාවේ නම් ගැළවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් බණ්ඩ වැඩිකාරයෙක් වෙනව වෙනුවට නානයක්කාර ඇතුළු කට්ටිය තමයි වැඩිකාරයෙක් වෙන්නේ. මොකද පොලිසිය දැක්කට පස්සේ මේ කට්ටිය දුවලත් තේනවා රෙහාන් කියන දේවලුත් එක්ක නානයක්කාර ඇත්තටම වැඩිකාරයෙක් කියලා මේ කට්ටිය වටහා ගනී කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ බණ්ඩා කොච්චර වැරදි කරලා තිබුණත් හැබැයි හැම වැරද්දම කරලා තියෙන්නේ සරණිම ගලව ගන්න. ඒ නිසා බණ්ඩෝ මේ වෙලාවේ ගොඩක් ආරක්ෂා කරනවා කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන් කියන එක මම මේ වීඩියෝ එකේ නව දැනුවත් කරනවා. ඉතින් විශේෂම කාරණාව ගත්තොත් අනිවාර්යයෙන්ම නානයක්කාර කරදරේ වැටෙට පස්සේ නානයක්කාරගේ ජීවිතේ නානයක්කාර නොහිතූ ප්‍රතිවලට වෙනස් වෙන්න ඉඩ කඩක් තියෙනවා කියන එකත් මේ වීඩියෝ එකෙන් මම ඔයාව දැනුවත් කරමින් ප්‍රකාශ කරනවා.